ගෙදර යමුද අපි මේ ගෙදර කියන වචනේ එදිනෙදා කතා බහේදී ගොඩාක් වෙලාවට භාවිතා කරන වචනයක්. ඔයා ගෙදර එනවද? ඔයාගේ ගෙදර තියෙන්නේ කොහෙද? මගේ ගෙදර නිල් පාටයි. මගේ ගෙදර පුංචි. මෙන්න මේ වගේ වාක්‍ය අපි නිරන්තරයෙන් භාවිතා කරනවා. හැබැයි ප්‍රශ්නයක් විදිහට තියෙන්නේ මේ ගෙදර එහෙම නැත්නම් නිවස කියන වචනය සඳහා ඉංග්‍රීසියෙන් භාවිතා වෙන පොදු වචන දෙකක් තියෙනවා. හවුස් කියන වචනයත් හෝම් කියන වචනයත් දෙකම අපි භාවිතා කරනවා. එහෙනම් නිවැරදි ස්ථානයට භාවිතා කරන්න ඕනේ මොන වචනේද කියන එක ගැන තමයි අද මේ එකෙන් අපි කතා කරන්න යන්නේ. ඔයා දැනටමත් අපේ YouTube channel එක subscribe කරලා නම් ඉන්නේ. අපි අලුත් වීඩියෝ එකක් දාපු ගමන් ඔයාට notification එකක් එන්නේ නැත්නම් subscribe button එක ගාවම තියෙන bell icon එක click කරලා all කියන button එක click කරන්න. එතකොට ඔයාලට මිස් කරගන්නේ නැතුව අපි දාන ඔක්කොම පාඩම් බලන්න පුළුවන්. ඒ වගේම ඔයා තවමත් අපේ subscribe කරලා නැත්නම් අමතක නොකර අපේ channel එක subscribe කරන්න. මං ඔයාලට මෙන්න මේ වචන දෙක මතක තියාගන්න ලේසි ක්‍රමයක් කියලා දෙන්නම් මෙතනදී. ඒ කියන්නේ මේ වචන දෙක භාවිතා වන ස්ථාන මතක තියාගන්න. මේ හවුස් කියන වචනේ අපි භාවිතා කරනවා නිවසක බාහිර ස්වරූපය හරි අභ්‍යන්තර ස්වරූපය හරි ගැන විශේෂයෙන් කතා කරනවා නම්. ඒ කියන්නේ ගෙදර පොඩිද ලොකුයිද එහෙම නැත්නම් ගෙදර ගාලා තියෙන පේන්ට් එකේ පාට ගැන කතා කරන්න, ගෙදර කාමර කීයක් තියනවද කියලා කතා කරන්න, එහෙම නැත්නම් ගෙදර කුස්සිය හරි සාලේ හරි විශාලයිද පුංචිද කියලා කතා කරන්න, මේ වගේ බාහිර ස්වරූපය හරි අභ්‍යන්තර ස්වරූපය හරි ගැන අපි කතා කරනවා නම් අන්න එතනදී අපි භාවිතා කරන්න ඕනේ හවුස් කියන වචනය. ඊළඟට අපි මේ හෝම් කියන වචනේ භාවිතා කරනවා මිනිසුන් ජීවත් වෙන තැන ගැන කතා කරන්න. ඒ කියන්නේ යම් කිසි පුද්ගලයෙක් එහෙම නැත්නම් පුද්ගලයන් පිරිසක් ජීවත් වෙන ස්ථානය ඉස්මතු කරලා පෙන්වන්න ඕනේ නම් අන්න එතනදී අපි භාවිතා කරන්නේ හෝම් කියන වචනය. අපි මේ උදාහරණ වාක්‍යයක් එක පොඩ්ඩක් කතා කරන්න උත්සාහ ගමු. මුලින්ම මම කතා කරන්න යන්නේ මේ හවුස් කියන වචනේ භාවිතා කරන ආකාරය. මම මෙතන උදාහරණ කීපයක් දීලා තියෙනවා. My house is small. මේකේ තේරුම තමයි මගේ ගෙදර පුංචි. දැන් මෙතනදී අපේ ගෙදර පුංචිද විශාලයිද කියලා කියද්දී ගෙදර ආකෘතිය ගැනනේ කතා කරන්නේ. අන්න ඒක නිසා අපිට මෙතනදී භාවිතා කරන්න සිද්ධ වෙන්නේ හවුස් කියන වචනය. ඊළඟට I bought a house. මම නිවසක් මිලදී ගත්තා. දැන් නිවසක් මිලදී ගත්තා කියලා කියද්දී එතනදී මිනිස්සු ජීවත් වෙනවද නැද්ද ඒ වගේ දෙයක් ගැන අපි කතා කරන්නේ නැහැනේ. නිවසේ ආකෘතිය ගැන තමයි අපි කතා කරන්න උත්සාහ ගන්නෙ. මෙතනදී නිවස කියන වචනේ අපි ඉස්මතු කරනවා ආකෘතිය කියන අදහසත් එක්ක. කවුරු හරි කෙනෙක් කියනවා නම් මම නිවසක් මිලදී ගත්තා කියලා. ඊළඟට ඒ නිවස කොයි වගේද, ඒකේ පැහැය කුමක්ද, එහෙම නැත්නම් ඒක විශාලයිද කුඩායිද, කාමර කීයක් තියනවද, සාලේ කොහමද, මෙන්න මේ වගේ අදහසක් එක්ක නේද කියන්න උත්සාහ කරන්නේ. අන්න ඒක නිසා මෙතනදී අපි භාවිතා කරන්නේ හවුස් කියන වචනය. ඊළඟට ඉට්ස් ටොම්ස් හවුස්, ඒක ටොම්ගේ ගෙදර. දැන් මෙහෙම කිව්වම ඔයාලා හිතයි මෙතනදී ඇයි හෝම් කියන වචනය භාවිතා නොකළේ කියලා. දැන් මෙතන ටොම්ස් හවුස් කියලා කියද්දී ටොම් ජීවත් වෙන ගෙදරනේ කියලා ඔයාලට හිතේ. හැබැයි පොඩ්ඩක් මෙන්න මේ විදිහට හිතන්නකෝ. ටොම්ගේ ගෙදර කියලා අපි කාට හරි කියනවා. ඉට්ස් ටොම්ස් හවුස් කියලා කාට හරි කාගේ හරි ගයක් පෙන්නලා අපි කියනවා. එතනදී ඒ ගෙදර ආකෘතිය බලලා තමයි අපි තීරණය කරන්නේ මේක ටොම්ගේ ගෙදර කියලා. ඒ වගේම අන්න ඒ ආකෘතිය පෙන්වලා තමයි අපි තව කෙනෙක්ට කියන්නේ මේක තමයි ටොම්ගේ ගෙදර කියලා. එතනදීත් අපි ගෙදර ස්වරූපය තමයි ව්‍යංගයෙන් ඉස්මතු කරන්න උත්සාහ ගන්නේ. අන්න ඒක නිසා මෙතනදීත් අපි භාවිතා කරන්න ඕනේ හවුස් කියන වචනය. ඊළඟට සර්ච් දැට් හවුස්, ඒ ගෙදර හොයලා බලන්න. හිතන්න ඔයා කාගේ හරි ගෙයක් හොයනවා. ඉතින් පාර දිගේ ඇවිදගෙන යන ගමන් ඔයා තවත් යාළුවෙක් එක්ක යන්නේ. ඒ යාළුවට කියනවා ඒ ගෙදර ස්වරූපය කොහොමද කියලා. ඒකේ ගාලා තියෙන තැඹිලි පාට, ගෙදර තට්ටු දෙකක් තියෙනවා, ගෙදර ඉස්සරහා ලොකු ගේට් එකක් දාලා තියෙනවා. මෙන්න මේ වගේ ගෙදර ස්වභාවය කියලා යන ගමන් කියනවා ඒ ගෙදර හොයන්න කියලා. සර්ච් දැට් හවුස්. දැන් මෙතනදීත් අපි නිවසේ ආකෘතිය ගැන කතා කරපු නිසා මෙතනදී භාවිතා කරන්න ඕනෙත්
house කියන වචනය. ඊළඟට that house is green color. ඒ ගෙදර කොළ පාටයි. දැන් බලන්න මෙතනදි කෙලින්ම අපි ගෙදර ආකෘතිය ගැන කතා කරනවා ගෙදර පාටත් එක්ක. ඒ ගෙදර කොළ පාටයි කියලා කියනවා. ඉතින් නිවසේ බාහිර ස්වරූපය තමයි මෙතනදි කතා කරන්නේ. අන්න ඒක නිසා අපිට භාවිතා කරන්න වෙන්නේ house කියන වචනය. දැන් හොඳට බලන්න මේ හැම අවස්ථාවකම මම house කියන වචනේ යොදාගත්තේ ඇයි? ගෙදර බාහිර ස්වරූපේ එහෙම නැත්නම් අභ්‍යන්තර ස්වරූපේ ගැන කතා කරන්න තමයි අපි මේ හැම අවස්ථාවකදීම උත්සාහ කරලා තියෙන්නේ. ඊළඟට අපි කතා කරමු home කියන වචනය භාවිතා කරන ආකාරය. මගේ පළවෙනි උදාහරණය තමයි I am going home. මම ගෙදර යනවා. ඔයා පාරේ යන ගමන් කවුරු හරි වාගෙන් අහනවා කොහෙද යන්නේ කියලා. ඔයා උත්තරයක් විදිහට කියනවා මම ගෙදර යනවා කියලා. I am going home. දැන් මෙතනදී I am going house කියලා භාවිතා කරන්න බැරි ඇයි? අපි ඔයා ජීවත් වෙන ගෙදර ආකෘතිය ගැන යම් කිසි දෙයක් කතා කරනවා නෙමෙයි. කවුරු හරි ඔයාගෙන් ඇහුවා නම් ඔයාගේ ගෙදර කොයි වගේද පුංචිද ලොකුයිද කියලා අන්න එතනදී ඔයාට හවුස් කියන වචනේ භාවිතා කරන්න පුළුවන්. හැබැයි ඔයා කොහෙද යන්නේ කියලා ප්‍රශ්නයක් ඇහුවාම ඔයා උත්තරයක් ඉදිරි කියනවා නම් මම ගෙදර යනවා කියලා එතනදී ඔයා ඉස්මතු කරන්න උත්සාහ ගන්නේ ඔයා ජීවත් වෙන ස්ථානයට ඔයා යනවා කියන එක. එහෙනම් ඔයා ජීවත් වෙන ස්ථානය ගැන කතා කරද්දී ඔයා භාවිතා කරන්න සිද්ධ වෙන්නේ home කියන වචනය. ඊළඟ වාක්‍ය තමයි stay at home. මේ දවස්වල නිරන්තරයෙන් භාවිතා වෙන වචනයක් නේ මේක stay at home. ගෙදර රැඳී ඉන්න. දැන් මෙතනදී ඇයි home කියලා කියන්නේ? ඔයා ජීවත් වෙන්නේ කොහෙද? අන්න එතන රැඳී ඉන්න කියන අදහස තමයි මේ වාක්‍යයෙන් ඉස්මතු කරන්නේ. එහෙනම් කවුරු හරි පිළිසක් ජීවත්වන ස්ථානය ගැන තමයි මෙතනදී ඉස්මතු කරන්නේ. අන්න ඒ හේතුව මත home කියන වචනේ තමයි භාවිතා කරන්න අපිට සිද්ධ වෙන්නේ. ඊළඟට let's go home. ගෙදර යමු. දැන් මෙතනදී ඔයා තව කෙනෙක්ට කියනවා දැන් හොඳනම් පරක්කුයි let's go home. ගෙදර යමු කියලා කියනවා. මෙතනදීත් ඔයා කියන්න උත්සාහ කරන්නේ ජීවත් වෙන ස්ථානයට යමු කියලා. එහෙම නැතුව ජීවත් වෙන ස්ථානයේ ආකෘතිය ගැන යමක් කතා කරනවා නෙමෙයි. අන්න ඒක නිසාත් මෙතනදී අපි භාවිතා කරනවා home කියන වචනය. ඊළඟට he showed me his childhood home. ඔහුමට පෙන්නුවා ඔහුගේ පුංචි කාලේ ගෙදර. දැන් මෙතනදී ඇයි මම home කියන වචනේ භාවිතා කරලා තියෙන්නේ? දැන් ඔයාලා හිතයි ගෙදර පෙන්නලා කියනවා නම් එතනදී ආකෘතියක් ගැනනේ කතා කරන්නේ. එහෙනම් අපිට හවුස් කියන වචනේ භාවිතා කරන්න පුළුවන් නේ කියලා. ඒත් ඔහු මෙතන පැහැදිලිව කියනවා his childhood home. ඒ කියන්නේ පුංචි කාලේ ඔහුගේ ගෙදර. ඒ කියන්නේ පුංචි කාලේ ඔහු ජීවත් වුණ තැන තමයි පෙන්වන්නේ. එහෙනම් කවුරු හරි පුද්ගලයෙක් ජීවත් වෙන තැන ජීවත් වුණ තැන පෙන්නනවා නම් අපි එතනදී භාවිතා කරන්න ඕනේ home කියන වචනය. මම කලින්ම කිව්වනේ ඔයාලට home කියන වචනය අපි භාවිතා කරනවා මිනිසුන් ජීවත් වෙන ස්ථානය ගැන කතා කරන්න. එහෙනම් මේ පුද්ගලයා ජීවත් වෙන ස්ථානය තමයි අපිට පෙන්වන්නේ. එතනදී එහෙනම් අපි භාවිතා කරන්න ඕනේ home කියන වචනය. Childhood home. අන්තිම වාක්‍ය they are trying to find a permanent home. එයාලා උත්සාහ කරනවා ස්ථිර නිවසක් හොයාගන්න. දැන් මෙතනදී ඇයි අපි house කියලා භාවිතා කරන්නේ නැත්තේ? එයාලා හොයන නිවසේ ආකෘතිය ගැන නෙමෙයි අපි මෙතනදී කතා කරන්නේ. permanent home එකක් එයාලා හොයාගන්න උත්සාහ කරනවා කියලා තමයි කියන්නේ. ස්ථිර නිවසක් හොයාගන්න උත්සාහ කරනවා කියලා තමයි අපි මෙතනදී කියන්නේ. කුලියට දීර්ඝ කාලයක් ජීවත් වෙච්ච පිරිසක් දැන් නිවසක් මිලදී ගන්න හිතනවා කියලා හිතන්නකෝ. දැන් මේක ඔවුන් ජීවත් වෙන ස්ථානය නෙමේ ජීවත් වෙන්න යන ස්ථානය. දැන් එතනදී වුණත් ඔවුන් ජීවත් වෙන්න යන ස්ථානයනේ. එහෙනම් මිනිසුන් ජීවත් වෙන ස්ථානයක් ගැන අපි කතා කරන හේතුව මත අපිට භාවිතා කරන්න වෙන්නේ home කියන වචනය. දැන් මේ අන්තිම වාක්‍ය කියවද්දී ඔයාලට ප්‍රශ්නයක් එයි. they are trying කියලා මම භාවිතා කරේ ඇයි කියලා. එයාලා සොයමින් සිටිනවා කියන අදහස තමයි මෙතනදී ඉස්මතු වෙන්නේ. මේක ගැන ඔයාලට අවබෝධයක් ලබා ගන්න ඕනේ නම් YouTube එකට ගිහිල්ලා viral beam present continuous tenses කියලා ඔයාලා search කරොත් ඔයාලට බලා ගන්න පුළුවන් මේ වගේ වාක්‍ය ඛණ්ඩ නිර්මාණය වෙන්නේ කොහොමද කියන එක ගැන. ඒ වගේම දැන් ඔයාලට අවබෝධයක් ලැබෙන්නේ නැති house කියන වචනය සහ home
කියන වචනේ අපි භාවිතා කරන්නේ කොහොමද කියන එක ගැන. ඉතින් ඊට පස්සේ මේ වගේ වාක්‍ය නිර්මාණය කරද්දී හොඳට හිතලා බලන්න හවුස් කියන වචනේද හෝම් කියන වචනේද භාවිතා කළ යුත්තේ කියලා. ඒ වගේම අපි දැන් බලමු ඔයාලට මේ පාඩම තේරුණාද කියලා. එහෙනම් ඔයාලගේ දැනුම භාවිතා කරලා යම් කිසි වාක්‍යයක් නිර්මාණය කරලා අපේ කමෙන්ට් සෙක්ෂන් එකේ ඔයාලට පුළුවන් කමෙන්ට් එකක් දාගෙන යන්න. ඉතින් මේ පාඩම ඉගෙන ගත්තා වගේම පැය 24න් ඉංග්‍රීසි ඉගෙන ගන්නේ කොහොමද කියන එක ගැන සම්බන්ධයෙන් මම වෙනම වීඩියෝ එකක් කරලා තියෙනවා. YouTube එකට ගිහිල්ලා viral beam speaking english within 24 hours කියලා ඔයාලා සර්ච් කරොත් ඒ වීඩියෝ එක බලලා ඔයාලට අවබෝධයක් ලබා ගන්න පුළුවන් වෙයි. පැය 24ක් වගේ පුංචි කාලයක් ඇතුළත කොහොමද අපි ඉංග්‍රීසියෙන් කතා කරන්න කියන එක ගැන.